මිනිස් වෙනුවෙන් බය නැතුව කතා කරපු බය නැතුව කතා කරලා කතා කරන්න ඕනතරම් පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන්න පුළුවන්කම තියෙද්දි එළියට බහැලත් ඒ තරම් තමන්ගේ ආරක්ෂාව ගැන කල්පනා කරන්නේ නැතුව කතා කරලා සිරදඬුවමක් විනිමින් හිටියා. අද එළියට ආව මුළු රටම සතුටු වෙනවා. මුළු ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයෝ සතුටු වෙනවා. කලාවට ආදරය කරන මිනිස්සු ඒ වගේම ඇත්ත කතා කරපු රංජන්ට ආදරය කරපු මිනිස්සු අද බොහොම සතුටු වෙන දවසක්. ඉතින් අද දවස උදා කරගන්න රටේ මිනිස්සු මාර ප්‍රාර්ථනාවක් කරා. කොහොමද මේ දවස ගෙන්නන්නේ කියලා මිනිස්සු ඉල්ලීම් කරා. නොඑක් නොඑක් විදියට මේ වෙනුවෙන් සටන් කරා මිනිස්සු. අපිට මතකයි අපි ෆ්‍රී රංජන් කියලා හරිනුත් මමත් පටන් ගත්තා. ඒ වෙලාවේ අපි සමගි ජන බලවේගෙ හිටියේ. සමගි ජන බලවේගෙ മന്ത്രി කණ්ඩායම් සියලු දෙනා එකතු කළා. අපි පටන් ගත්තේ මේ ඉන්ඩිපෙන්ඩන්ස් ක්‍රියාවකින්. පටන්ගෙන රට වටේ ෆ්‍රී රංජන් කියලා අපි පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා හරින් මේ රණිය මේ වාව එළියට එනකන් කළු සාටකයක් දානවා කියලා පාර්ලිමේන්තුවේදී පටන් ගත්තා වැඩපිළිවෙල. ඊට අමතරව ජිනීවා වලට යන්න අපිට ඔබතුමා දැනුවත් වීමක් කරා මෙහෙම අවස්ථාවක් තියෙනවා කියලා ඔබතුමාගේ මිතුරු මිතුරියන්. ඒ වෙලාවේ අපි ජිනීවා වලට ගියා
අතින් ටිකට් වියදම් කරගෙන අපි සියලු කැපවීම් කරලා මෙතුමාව වේර ගන්න අපිට කිසිම වෙන දෙයක් තිබුණේ නැහැ මෙතුමා වෙනුවෙන් අපි ජිනීවා වලට ගිහිල්ලා හරිනුත් මමත් මේ පිළිබඳව කතා කළා සියලු දෙනා මේ පිළිබඳ ඉල්ලීම් කළා අද ගොඩක් අය කිව්වා මේ පිළිබඳ ඉල්ලීම් කළා බොහෝ දෙනෙක් ඉල්ලීම් කළා නමුත් ඒකට මේක තිබිච්ච නඩුවේ ස්වභාවයත් එක්ක මේක ලේසි පහසු වැඩ කටයුත්තක් නෙවෙයි නමුත් අවසානයේදී අපි රජයට එකතු වෙනකොට අපි කරපු ප්‍රධාන ඉල්ලීම් දෙකෙන් ඉල්ලීම් වලින් ඉල්ලීම් හතක් තිබුණා ඒකෙන් දෙවෙනි ඉල්ලීම තමයි රංජන් රාමනායක අපේ අසහාය කලාකරුව අපේ දේශපාලන සගයා නිදහස් කරන්න කියන එක හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමාගෙත් මගෙත් ඒ ඉල්ලීම අපි බාර දුන්නා පළවෙනියම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් ඒ පිළිබඳව නීතිපතිවරයාට කතා කරලා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරන්න කතා බහ කළා නමුත් ඒ පිළිබඳව අවසාන වශයෙන් තීරණයක් ගන්න බැරි වුණා ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙච්ච දවසේ උදේ පාන්දරම අපි වැඩ පටන් ගත්තා එතුමාව මතක් කරා එතුමා කිව්වා හරි මම වැඩේ කරන්නම් කියලා එතුමා ඒ පොරොන්දුව ඉෂ්ට කළා දවස් කීපයක් මේකට යනවා කියලා කිව්වා නීතිපතිවරයාගෙන් අගවිනිසුරුවරයාගෙන් ඒ වගේම විනිසුරුවරුන්ගෙන් මේ සඳහා එකඟතාවය ගන්න ඕනේ මොකද මේක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව කාරණාවක් වෙනත් ප්‍රශ්නයක් නෙවෙයි ඒකට අධිකරණය සම්බන්ධ කාරණාවක් තිබුණේ ඒ නිසා ඒ පිළිබඳව ඒ අවශ්‍ය එකඟතාවයන් සියල්ල අරගෙන අද දවසේදී රංජන් රාමනායක මැතිතුමා නිදහස් වෙනවා එතෙන්දී මුළු රටක් සතුටු වෙනකොට හරිනුත් මමත් බොහොම අවංකව සතුටු වෙනවා රංජන් අයියා නිදහස් කරගන්න අපිට පුළුවන් වුණා අපි ගත්ත තීන්දුව වැරදි නෑ අපි හරි තීන්දුව කරගෙන අපිට රංජන් නිදහස් කරගන්න පුළුවන් වුණා අඩු ගානේ අද මිනිසුන්ට කන්න බොන්න තෙල් ටික තියෙන තැනකට හරි ගේන්න පුළුවන් වුණා අපි තීන්දුවත් ගත්තා අද රංජනුත් නිදහස් වුණා අපේ රට යම් තැනකට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ඒ නිසාම තමයි හැමදාම කලාකරුවන් වෙනුවෙන් කලාව වෙනුවෙන් පෙනී ඉඳලා අද වෙනකොට මහා දෙවන්ත හඬක් නගලා ඉන්න පුද්ගලයෙක් විදියට වගේම විදේශගත ශ්‍රමිකයා වෙනුවෙන් මහා විශාල හඬක් නැගුවා. රිසානා නාෆික්ලා ගැන කතා කරා. බෙල්ල කපලා මරනකොට පාර්ලිමේන්තුව ඇතුලේ හඬ අවදි කරා. ලෝකේ රටවල් වලට ගිහිල්ලා අරාබිකරේ හැම තැනකටම ගිහිල්ලා ඒ කාන්තාවන්ට අපේ තරුණියන්ට වෙන අසාධාරණකම් පිළිබඳව හඬ අවදි කරා. එතකොට ඒ හඬ දැන් නිහඬ වෙන්න බෑ. ඒ හඬ නැවත අවදි වෙන්න ඕනි. ඒ වෙනුවෙන් කතා කරන්න ඕනි. ඒක එතුමට අපි ඒක නිසා සද්භාවයෙන් ආරාධනා කරනවා. දේශපාලන පක්ෂයකට ඉන්න කියලාවත් රජයට සම්බන්ධ වෙන්න කියලාවත් ඒ වගේම වැටුප් ලබන රස්සාවක් කරන්නවත් නෙවෙයි රටේ මේ වෙලාවේ වැඩපිළිවෙලට අපේ තානාපතිවරයෙක් විදියට විදේශගත ශ්‍රමිකයා බලා ගන්න එයාගේ සුබ සාධනේ බලා ගන්න ඔබතුමාට අපි ඒ පත්වීමටත් අපි ආරාධනාවක් කරනවා ඔබතුමාට ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල බාර ගන්න ලෝකේ හැමතැනම ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකිකයෝ බලා ගන්න ඒ වෙනුවෙන් හඬ නගන්න නැවතත් ඔබට ඒ ශක්තිය ඒ ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා අපි අය වෙනුවෙන් අපේ මිනිස්සුන්ව ආරක්ෂා කරන්න. එමෙතුමත් මුලින් ඉඳලම මං ගැන කතා කරපු පුද්ගලෙක් මගේ අසල් වාසියා මං අර කියන්නේ මං ගැන පුතා. බුලත්තර කෝලෙන් අය කතා අහන මිනිස්සු ආස. හොඳයි. අද අපේ දේශපාලන මත මොනවා වුණත් රංජන් රාමනායක කියන නළුවා මගේ අසල්වැසියා සුන්දර මනුෂ්‍යයා ශිරගත කරන තරම් අපරාධයක් කරයි කියලා මම හිතන්නේ මේක දැන් අධිකරණ අපහාසයක් වෙන්නෙත් නෑ. කමන්නේ මේ මගර මිනිමරුවෙක් නෙවෙයි දුසිසෙක් නෙවෙයි වංචනිකෙක් නෙවෙයි හොරෙක් නෙවෙයි. ඒ නිසා මේ රටේ අපරාධකාරයෝ ඕන තරම් නිදල් ඉඳද්දි රංජන් වගේ අහිංසකයෙක් ශිරගත කළා දීම සාධාරණයි කියලා මට හිතෙන්නේ නෑ. ඒ නිසා එතුමා නිදහස් වීම පිළිබඳව දේශපාලන මතකින් තොරව හෘදයාංගම මම සතුටු වෙනවා මගේ අසල්වැසියා නිසා නෙවෙයි ඔහු අපරාධකාරයෙක් නෝ නිසා. මම අද පෙරදිග අසරණ වූ අම්මල තාත්තලා අක්කල නංගිල වෙනුවෙන් මැදිහත් වුණේ මේ කිසිම තනතුරක් තියාගෙන නෙමෙයි මනුෂ්‍ය භාවයම. එතුමා දන්නවා රිසාන නාෆික් බෙල්ලක මුත්තුරු වල ගිහිල්ලා ඒ ගෙලසිඳ මැරු ඝාතනයට ලක් වූ අහිංසක දුව ගැන කතා කළා. ඒගොල්ලන්ගේ අම්මලාව මෙහාට ගෙනල්ලා අපි ඊට පස්සේ මැද පෙරදිග ගිහිල්ලා මේ සටන් කරද්දි මට සෞදියේ වීසා පාව තහනම් කළා මට එන්න දුන්නේ ලෙබනන් අබුඩාබි ඩුබායි ඇතුළු මේ සියලුම රටවල ගිහිල්ලා මම ඒ ගැන සටන් කළා ඇත්තෙන්ම මිනිස්යමතුමා මේකට තනතුරක් ඕනේ නැහැ මං දිගටම මේ කරව පුදුලි නමුත් මෙතුමා සත්භාවයෙන් කියනවා නැවත ඒක කරන්න කියලා ඉතින් ඒක බොහොම හොඳ ඉල්ලීමක් මට තනතුරක් අවශ්‍ය නැහැ මම කොහොමත් ඒ දේ කරා නමුත් එතුමාගේ මේ දෙන දේ මං ප්‍රශංසා මුඛයෙන් පිළිගන්නවා එතුමා කියන්නේ මට මේ දේ වලට ඍජුව මැදිහත් වෙන්න කියලා. ඇත්තෙම අද මැද පෙරදිගේ ඉන්න ශ්‍රමිකයන් රට විරුවන් ගේන ඩොරල් බිරියන අටෙන් තමයි අපේ රටේ පහුගිය තෙල් ගැහුවේ. ඔව් අපි
අපි අමාරු වැටුනේ ඒ අයගේ විශ්වාසය බිඳගෙන පහුගේ රජය කරපු දේවල් වලින් තමයි ඒගොල්ලෝ උණ්ඩිය ලෙවන්න ගත්තේ. ඉතින් ඒ අයගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. මැද පෙරදිග ජනතාව ගැන කියද්දි මට මතකයි PLA ආරියවති කඹුරු පිටි අපි කිවල් හදාව දුන්නා. ඇන 24ක් ගහලා යපු කාන්තාවක් වකුගඩු හොරකම් කරපු උස්සපු සියලු දෙනා අපි ලංකාවට ගෙන්නුවා. ඒක මැද පෙරදිගින් ඉන්න ශ්‍රමිකයන් දන්නවා. ඒ හින්දා මම මේක අහන් ඉන්න ජනතාවට කියන්නේ මැද පෙරදිග සහ අනිකුත් රටවල් යුරෝපේ රටවල් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ මතුමා. ඒගොල්ලන්ට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. වැඩිපුර තියෙන මැද පෙරදිග රටවල. ඉතින් නැවතී වැඩ දිග පටන් ගමු. ඉතින් මේ ඇත්තම තනතුරක් අවශ්‍ය නැහැ. මම දිගට මේක වැඩ කළා. ඉතින් නමුත් ඔබතුමා මේ දෙන නිල මට දෙන මේ අයිතිය විශ්වාසේ මට ඒ රටවලට ගිහලේ සටන් කරන්නට බොහොම ලොකු ශක්තියක් වෙයි. අපි බලමු. ඉතින් අපි නමුත් මට රට වෙනුවෙන් කරු. නමුත් මට මන් දන්නේ මට මේවා කරන්න දේශපාලන අයිතිය තියනවද කියලා දන්නේ නැහැ. දැන් දන්නේ නැහැ. ඔව්. ඉතින් දැන් ඔය ඒක කතා කරන්න නෑ. ඒ අයිතිය දුනොත් අපිට ඉතින් මේ මැද පෙරදිග ගිහලා ඒ නා අනේ පඩිය පාමල්ලි පඩිය කරන්නේ මම බෑ. තාම මල්ලි බැලුවෙත් නෑ මේ මට. දැන් මේ හම්බුණා විතරයි මේක. දැන් මේ ආරයිට් හරි. මෙතනදී අපි කියන්නේ මෙතුමට විදේශගත ශ්‍රී ලාංකිකයන්ව නියෝජනය කරලා ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් මැදිහත් වෙලා කටයුතු කරන්න, ඒ අයව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඒ අය ඒ රටවලට ගිහිල්ලා ඒ අයව බලා කියා ගන්න, ඒ අය වෙනදැතුම ඒව කරා. ඒ කියපු කතාව හරියටම හරි නිස්සරණ අධ්‍යාසයෙන් එතුමා කරා තනතුරු මුකුත් නැතුව. හැබැයි එතුමට අපි මේ තානාපතිකම, ඒ කියන්නේ ගුඩ්විල් ඇම්බසිඩර් කියන තනතුරු අපි දෙන්නේ එතුමට. ඒ ගිහිල්ලා ඒ කටයුතු බයක් සැකක් නැතුව ඕන තැනක ගිහිල්ලා එහෙම වීසා තහනම් කරන්නේ නැතුව බය නැතුව ගිහිල්ලා මේ මිනිස්සු නිල අයිතියක් එතුමට ලබා දීම තමයි අපි මේ හරහා සිද්ධ කරන්නේ. මේ සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමාගෙන්වත් ඇත්තම කතාව කාගෙන්වත් ඇහුවේ නැහැ. මේක මට කැබිනට් ඇමතිවරයා විදියට මට පුළුවන් මේ පිළිබඳව තීන්දුව ගන්න, මේ ක්ෂේත්‍රයේ පිළිබඳ තීන්දුව ගන්න. ඒ තීන්දුව මම ගත්තා. මම දන්නවා අනිවාර්යයෙන්ම නිදහස ලබා දුන්නු රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වගේ දෙයකට කිසිසේත්ම අකමැති වෙන්නේ නැහැ කියලා. මෙතන වැරදි විදිහට මේවා කරන මම පක්ෂමාරු කිරීමක් ඒවමකුත් නෙමෙයි. මේ මේක මම රංගන ශිල්පියෙක් වෙලා ඉදිරි මම මේක කළා. කරානේ හැමදාම. يعني නළුවෙක් වෙලා ඉදිරි තමයි මම ඉස්සෙල්ම 2000 වසරේ ගියේ ලෙබනන්. ලෙබනන් ගිහලා එතන 400 ගණක් ගෙනාවා. ඒතකොට කිසිම තනතුරක් තිබුණේ නැහැ මම. එතකොට නළුවෙක් පමණයි. ඒතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා කම් කරුවා මෙතන. රංජන් රාමනායක මහත්තයාට අපි කොයි වෙලාවකවත් දේශපාලනය කරන්න අපිත් එකතු වෙන්න ආණ්ඩුවට එකතු වෙන්න කියලා කිසිම බලපෑමක් කිසිම ඉල්ලීමක් කිසිම විදියකින් අපි කරන්නේ නැහැ. ඒක එතුමගේ අයිතිය. අපිට එතුමව අරගෙන එතුමව පාවිච්චි කරලා එතුමගෙන් ලකුණු දාගන්න කිසිම උමනාවක් නැහැ. අපිට තියෙන දේ අපි මෙතුමව නිදහස් කරා. අපි සතුටු වෙනවා. ඒ නිදහස් කිරීම පිළිබඳව අපිට ෆොටෝ ඔපචුනිටි ගන්න, එහෙම නැත්නම් ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා මෙතුමව මාකට් කරගන්න අපිට එහෙම කිසිම උමනාවක් නැහැ. ඒක නිසා තමයි අපි මේ අවශ්‍ය කටයුතු කරා, අවශ්‍ය කාර්යය ඉෂ්ට කරලා අපි එතුමගේ අනාගතයේ රටට සේවය කරන්න අපිට එතුමට කට අරින්න, එතුමට වැඩ කරන්න අපි ඉදිරියටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙනවා. ඒක කරන්න යමක් තියෙනවා. සජබීද්දි හරිම් ප්‍රනාන්ඩු සහ මනුෂනානකර තමයි මුලින්ම මාවිනේ සටන් කරන්නට ඉදිරියට ආවේ. අනිත් බොහෝ කට්ටිය කිව්වා මේක නැෂනල් ඉෂුව එකක් නෙමෙයි කියලා. නැෂනල් ඉෂුව එකක් නෙමෙයි, මිනිස්සු ගෙන්නන්න ඕනේ නැහැ කිව්වා. ඕනේ නැහැ. නමුත් මේ දෙදෙනා කුටිම්ම ගියොත් මාවිනුවෙන් වීසා හදාගෙන සිංගම් මේ ජිනීවා පාවා ගියා. ඒ ගියේ මේ දෙදෙනා පමණයි. පාර්ලිමේන්තුවේ 40 ගණනක් හිටියට. එහෙම ගිහිල්ලා ඒගොල්ලන්ගේ පොරොන්දු පත්‍රයේ තිබුණා ඒ ගිවිසුමෙත් දෙවණියට දාලා තිබුණා මේ ප්‍රශ්න ගැන. ඉතින් ඔවුන් අතේ ඒද ඉෂ්ට කරලා පෙන්නවා. ඉතින් ඒක මට අමතක කරන්න බෑ. ඔවුන් ඒ දේ කළේ ඔවුන්ම තමයි. ඔව්. එතන කිව්වේ. හොඳයි. ඒක බොහොම සතුටින් බාර ගන්නවා. රංජන් රාමනායක මහත්තයා නිදහස් කරලා වාහන ටික ගන්න බැරි වෙන්න එක් එක් ආරක්ෂකංශවල කට්ටිය ඉර කරලා තිනකොට මම පයින් බහලා එනකොට ඒගොල්ලම ගෙන ආපු සෙනග අපිට ඒ වගේ සංග්‍රහයක් කරාම රංජන් රාමනායක මහත්තයව නිදහස් කරාම ඒක අපිට ලබා දුන්නා නම් ඒ වගේ ප්‍රතිචාරයක් ඒ අයට බොහොමත්ම ස්තුතියි කියලා කියනවා. ඒ එක අසු කරගෙන ආපු ජනතාවට සහ ඒව සංවිධානය කරපු සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. රංජන්ව නිදහස් කරන්න මහන්සි වෙච්චට, කැප වෙච්චට, ඒ අය දීපු ස්තුතියට, ඒ අය දීපු ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.
විවරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.